ඇතුල්කෝටේ මහින්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල සඟ සතුකොට පූජා කිරීමේ පින්කම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. එහිදී විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිවරයා පළමුව විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා නිපුන් අධ්‍යාපනික සංස්කෘතික කේන්ද්‍රයේ මහලේකම් ශාස්ත්‍රපති පූජ මීගහතැන්නේ චන්දසිරි නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිරිසඳරක නිරත වුණා. විහාරස්ථාන ඉදිකිරීමට පුරෝගාමි වූ ආදි කතෘන්ගේ ඡායාරූප වෙත පුෂ්පෝපහාර දැක්වීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙතර නව ගොඩනැගිලි සංකීර්ණයේ විවෘත කිරීමෙන් අනතුරුව එහි පැවති ආගමික උත්සවයකට යපස්සරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එක් වුණා. මෙතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද යපස්සරුවේ මහින්දාරාම විහාරස්ථානයේ පැවති පුණ්‍ය උත්සවයකට සහභාගී වුණා. අද මේ සමාජය තුළ යම් කිසි පිරිහීමක් තිබෙනවනම් මම හිතන්නේ ප්‍රධාන කාරණය වෙන්නේ අපි සමාජය පන්සලෙන් ඈත්වීම. මොන යම් හෝ ආගමක් හෝ වේවා ආගමින් ඈත්වීම තමයි මේකට හේතුව. මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද මහාවිද්‍යාලයේ. අපිත් එක්ක හැදුණු වැඩුණු ඒ පරපුර කවදාකවත් ආගම රට ජාතිය ගැන අමතක කරන්නේ නැහැ. විශේෂයෙන්ම දන්නවා ඔබ වහන්සේලා මතක් කරා මේ රටේ තිබුණු ත්‍රස්තවාදයට එරෙහිව තිබුණු සටන. මේ සටනේ මූලිකත්වය ගත්තුව සෙන්පතියන් දිහා බැලුවම ඒ සියලු දෙනෙක්ම ආනන්ද මහාවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබපු අය. මෙයින්ම පෙනෙනවා මේ රටේ බෞද්ධ අධ්‍යාපනය තුළින් කොතරම් සේවාවක් මේ රටට සිද්ධ වුණාද කියන කාරණේ. විශේෂයෙන්ම අද තිබෙන ප්‍රශ්නවලට වැදගත් වෙන්නේ නීතිය නෙමෙයි මනුෂ්‍යත්වය දියුණු කිරීමයි, ඔවුන්ගේ ගුණධර්ම වර්ධනය කිරීමයි. මෙතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විහාරස්ථාන භූමියේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා. දැන් මේ වන විට නැවත ජාතික ආණ්ඩුව ගැන කතා වෙනවනේ. අපි සම්පූර්ණ විරුද්ධයි. ඒක බොහොම පැහැදිලිව අපි කියනවා. ඇමතිකම් වැඩි කරගන්න කරන උත්තරේ වැටියක් මේක සම්පූර්ණම. එකම සත්‍යස්ථාදයක සභාවේ දැඩි අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදයක් තියෙනවා. ඒ ගැන විවාදයක් තියෙනවා. ඊළඟ පාර පාර්ලිමේන්තුව කැඳෙව්වම මේ විවාදයේදී සම්පූර්ණ විස්තර එළියට එවි. 19ත් එක්ක ඔබතුමාලා ඒකට අත ඉස්සුව නේද? ඔබ නෑ මම නෑ ඉස්සුවේ. ඔබතුමාලගේ සමාජික ඉස්තේක ඉන්නවනේ. ඒ වෙලාවේ තිබිච්ච සත්‍ය හැටියට ඒ කට්ටිය ඉස්සුවා. චමල් රාජපක්ෂ මහත්මයාත් ඉන්න. එයා ඉල්ලා අසුනා. තාම ජනාධිපතිවරයා බාර අරගෙන නැහැ ඒක. ඉතින් දැන් මේ පන්සිල් ගන්නවා ඒකින්ද ක්‍රියා.